ගොඩක් ආදරෙන් පිළිගන්නවා අත්තම්මයි මමයි YouTube channel එකට. මම අද ඔයාලට කියලා දෙන්නේ රසවත් කෑමක් හදාගන්න විදිහ. එහෙනම් අපි බලමු කොහොමද මේක කරගන්නේ කියලා. අවශ්‍ය දේවල් description box එකේ යටින් දාලා තියෙන එතනින් බලාගන්න පුළුවන්. ඉතින් මුලින්ම කරන්නේ භාජනයක් ලිපේ තියලා මම ඒකට එකතු කරගන්නවා වතුර මිලිලීටර් 150ක්. ඊට පස්සේ වතුර ටික හත් උනාට පස්සේ ඒකට එකතු කරගන්නවා කිරිපිටි. මෙතන කිරිපිටි මේස හැඳි දෙකක් තියෙනවා. සීනි ග්‍රෑම් 50ක් තියෙනවා. ඉතින් මේ ටික හොඳට දිය කරගන්න ඕන. පොල් කිරි ගන්නත් පුළුවන්, ෆ්‍රෙෂ් මිල්ක් ගන්නත් පුළුවන්. ඒ කැමති දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. සීනි කැට ටික හොඳට දිය වෙන්න ඕන. මෙතන තියෙන්නේ තෙත හාල් පිටි ග්‍රෑම් 125ක්. ඒ වගේම පාන් පිටි ග්‍රෑම් 20ක්. ඉතින් මේ ටිකත් බෝල් එකට මේ විදිහට එකතු කරලා මල් ලුණු කුඩු තේ හැඳි කාලිනුත් භාගයක් වෙන්න එකතු කරගත්තා. ඊළඟට අපිට අවශ්‍ය වෙනවා ඊස්ට්. ඊස්ට් මම එකතු කරගන්නවා තේ හැඳක්. ඊස්ට් තේ හැඳත් එකතු කරලා මේක හොඳට කලවම් කරගන්න ඕන. කලවම් කරලා බිත්තරයක් එකතු කරගන්නවා. බිත්තරෙත් එකතු කරලා හොඳට ටිකක් කලවම් කරගන්න ඕන. ඊළඟට අපි හදාගත්ත කිරි මිශ්‍රණය ඇඟිල්ල දාන්න පුළුවන් ප්‍රමාණයට නිවෙන්න ඕනේ. කියන්නේ මද රස්නේ වතුර වෙන්න ඕන. මද රස්නේ තියෙන්න ඕන. ගොඩාක්ම සීතල වුණොත් ඊස්ට් එක ඇක්ටිව් වෙන්නේ නැහැ. ඒ නිසා යන්තම් රස්නේ තිනකොට තමයි අපි කිරි මිශ්‍රණය මේ පිටියකට එකතු කරගන්නේ. එකතු කරලා කැට නැති වෙන්න හොඳට කලවම් කරගන්න ඕන. මේ වගේ විස් ටිකක් පාවිච්චි කරනවා නම් අපිට ඒක ලේසියෙන්ම කරගන්න පුළුවන්. කිරි මිලිලීටර් 150ක් මේකට මම එකතු කරගත්තා. මේ විදිහට දියාරු පදමට තමයි මේක තියෙන්න ඕනේ. ඊළඟට මේක වහලා පැය දෙකක් තුනක් වගේ තියාගන්න ඕන පිපෙන්න. අපි රෑට හදනවා නම් රෑට පිටු මිශ්‍රණය හදනවා නම් උදේට හදා ගන්නත් පුළුවන්. ඊළඟට මේ විදිහට තාච්චියක් අරගෙන මේ වගේ හැන්දකින් එකක් පුරවලා දාන්න ඕන. දාලා පොඩ්ඩක් මේ විදිහට හැන්දෙන් පොඩි යටට පොඩ්ඩක් තද කරන්න ඕන. එතකොට අර බටේ පොඩ්ඩක් ධාරයක් වගේ හැදෙනවා. ඒක චුට්ටක් මදි වගේ කියලා හිතෙච්ච නිසා මම තව චුට්ටක් මේ විදිහට කරකවා ගන්නවා. අර ආප හදන වගේම ගොඩාක් මේක කරකවන්නේ නැහැ. යන්තම් පොඩ පොඩි ප්‍රමාණයක් තමයි කරකවගන්නේ. ඉතින් මේක හදනකොට එන්නේ අපි අඩේ හදන්නේ අනේ ඒ සුවඳ තමයි එන්නේ. කනකොටත් ටිකක් ඒ රස එනවා. ඉතින් මේ මිශ්‍රණයෙන් ආප හදා ගන්නත් පුළුවන්. මේ විදිහට හදලා බලන්න ටිකක් මේක අර ඝනකමට තියෙන නිසා හරිම රසයි මේක. ඉතින් මේක චීන රෙසිපි එකක්. චීන රටේ අවුරුදු 100ක් වගේ පරණ කෑමක් තමයි මේක. එයාලා පෑන් කේක් එකක් විදියට තමයි මේක හදන්නේ. මේක ගොඩාක් රස සීනි මැද්දට දාලා කනකොට තමයි. නිකන් කන්නත් පුළුවන්. අපි සීනි ග්‍රෑම් 50ක් එකතු කරගත්ත නිසා හොඳ පැණි රසට මේක තියෙනවා. ඉතින් ඔයාලට කැමති දෙයක් එක කන්න පුළුවන්. අඩු ගින්දරේ තමයි හදාගන්න ඕන. මේ විදිහට හොඳට තැඹුණාට පස්සේ අපිට පුළුවන් මේක ලිපෙන් ඉවතර ගන්න. ඉතින් ඔයාලත් මේක උදේ ආහාරයට පොඩ්ඩක් හදලා බලන්න වෙනසකටත් එක්ක හොඳයි. එහෙනම් තවත් දවසක මම ඉක්මනට මෙන්නම්. ඔයාලට සුබ දවසක්. අපේ channel එක subscribe කරන්න කියලාත් ගොඩක් ආදරෙන් ඉල්ලනවා.